අපි දැන් ඔබතුමාට දැන්න අපි මන්තිවරු විතරක් කවන්න අපි කියලා සහභාගී වෙනවා. මොකද ඒ අපේ ඒ මන්තිවරු සහභාගී වෙන්නයි අපිට සහභාගී නොදෙන්නයි මෙතන මෙතන සහභාගී. එක්ක ඔබතුමා අවස්ථාවක් දෙන්නේ අපි පින්න නම් අයින් කරන්න ඒගොල්ලෝ. තීරු අරගෙන මෙහෙට ආවේ. දැන් ඔබතුමාලා මන්තිවරු විදියට ඕපිස් ස්ථානයේ මහජන නියෝජිත සහභාගී වෙන්නයි කියලා. නැත්නම් කලින්ම ගිහලා අපේක්ෂක සහභාගී වෙනවා කියලා නිවුස් එකක් ලැබුණා. ඒ නීති විරෝධී කියලා මේ මැතිවරණ උල්ලංඝනය කිරීමක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් කියලා. එයාත් එක්සත් ජාතික පක්ෂයේ මේ සංවිධායක බටේර කොළඹ ප්‍රධාන සංවිධායක බටේර බටේර කොළඹ තුමා එනවයි කියලා අවස්ථාවකින් රැස්වීමක් අපි මැදලේ ඉන්නවා අපි සමග ජන බලවයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකව එතන ගිහිල්ලා ඒ තීන එකට ගියා මේගොල්ලන්ගේ ඒක දේශපාලනයේ විදිහටදී අපිට අපි ඡන්දෙන්න අපේක්ෂකයෝ මේ ඡන්දෙන්න අපේක්ෂකයන්ට අපි පැහැදිලිව මේ මැතිවරණ කොමිසමෙන් එවලා තියෙනවා නිලධාරි මේක විවෘත කරන්න ඕනේ මේ ප්‍රචාර ශාලාව විවෘත කරන්න ඕනේ මේ ගමේ අයිතිය ළමුන්ට ලබා දෙන්න ඕනේ නමුත් මේ වෙලාවේ මැතිවරණය ප්‍රකාශනපත් කරලා තියෙනවා පළාත් පාලන අපි ඒ අපේක්ෂකයෝ එතකොට මේ වෙනත් පක්ෂවල වෙන පක්ෂවල එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වයේ එයාගේ බටහිර කොළඹ ප්‍රධාන සංවිධායකවරයා එනවලු විවෘත කරන්න එතකොට එයාට මන්ත්‍රීවරු මේ බිරිස යනවා ඒ විවිධ යනකොට ඒ දේශපාලනයක් වෙන්නේ. මේ අපි මැතිවරණ කොමිසමෙන් තාපයක අපි බක්රායින්ට යවලා තියෙනවා කොමිසමට. කොමිෂනර් මේක විවෘත කරන්න. පොලිසිය නිලධාරීන් විවෘත කරන්න. මේ ගමට අයිතිය ඒක කරන්න. අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ මේ දේශම ඉතාමතාම මේ දේශපාලන ප්‍රවර්තන වැඩසටහනක් කරනවා. මේක සාගල රත්නායක ඇමතුම අක්මරට එන්න බෑ. මොකද ඒ කියන්නේ එයා වෙන දේශවල පක්ෂයක්. එයා ජනාධිපතිවරයාගේ එයා රාජ්‍ය සේවකයෙක් නෙමෙයි. අපිට තියෙන ඒක ප්‍රශ්නේ. ඒ නිසා මේ පොලිසිය ඉතාමතාම මේවා අයුම්කම් දෙන්නේ නැතුව අපේ මඩා පිටම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් යනවා. ඒකට යන්න ඉඩ දෙනවා. ඊළඟට අපි අපේක්ෂකයෝ මොකද අපි සමිති ජන බලවේගේ අපි අනිත් පක්ෂ වලත් අපි කතා කරා මේම කරන්න අපි උද්ඝෝෂණයක් අවශ්‍ය නැහැ අපිට සාදු අපිට තියෙන අයිතියක් දෙන්න මොකද ඒ විවෘත කරන්න අපේ ගමේ මේ අපේක්ෂකතුමා ඉන්නවා මේ අපේක්ෂකවරයා තමයි කොට්ටාස සමු අපේක්ෂකයා ඉතින් අපි කාරුණික ඉන්න මොකද්ද මේවා දේවල් කරන්න එපා අපිට අපි මේ අපි කිසිම දෙයක් අපි ඉල්ලන්නේ නැහෙනි අපේ විවෘත කිරීමේකට අපි අපේ 29 වෙනිදා මේ නඩුව තියෙනවා අපි ගරු අධිකරණේ අපිට විශ්වාසයක් තියෙනවා මෙයා ගරු අධිකරණේ විශ්වාසයක්
තියෙනවා අපි ඒ කරුණ ඉදිරිපත් කරනවා.